මේ දවස්වල දිවයින පුරා මේ උණ රෝගීන් හමු වෙන එක ගැනයි දැන් අපි කියන්න යන්නේ. හොඳයි. දිවයින පුරා පිහිටි රෝහල් වල මේ උණ රෝගීන් සංඛ්‍යාවේ ක්ෂණික වැඩිවීමක් දක්නට ඇති බැව් ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. කායික රෝග විශේෂ වෛද්‍යවරුන්ගේ නිරීක්ෂණ වලට අනුව කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, කෑගල්ල, රත්නපුර සහ මහනුවර යන දිස්ත්‍රික්කවල මෙම තත්ත්වය විශේෂයෙන්ම දැකිය හැකි බවද කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා. පවත්නා වාතාවරණය යටතේ අනිකුත් ක්‍රියාකාරකම් වලට සාපේක්ෂව කෘෂිකාර්මික කටයුතු අඛණ්ඩව සිදුවීම සුබුරුදු රැකියාව ලෙස කෘෂිකාර්මික කටයුතු වල නිරත නොවූ පිණිසද එම කටයුතු වල නිරත වීම කුඹුරු අස්වැද්දීමේ කටයුතුද ආරම්භ වීම බැසි සහිත කාලගුණික තත්ත්වය ආරම්භ වීම මේ සඳහා බලපාන ප්‍රධාන කාරණා බවද කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා. මියුනෙහිවත් ලෙප්ටොස්පිරෝසිස් රෝගකාරකයේ මීයන්ගින් සහ අනිකුත් ශීරපාය සත්තුන්ගේ මුත්‍රාමගින් පරිසරයට මුදා හැරෙන අතර එසේ අපවිත්‍ර වූ ජලය පරිසරය හා ගැටෙන පුද්ගලින්ගේ සමේ ඇති තුවාල මගින් රෝගකාරක ශරීරගත වීම සිදුවන බවද කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. ඒ වගේම තද උණ, අධික මස්පිඩු වේදනාව, හිස ගැක්කුම, බඩේ ගැක්කුම, මූත්‍රා පිටවීම අඩුවීම හා ඇස් කහවීම යනාදී මීඋණ රෝග ලක්ෂණ බව පවසන කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මීඋණ වැළඳී ඇතනම් වහාම සුදුසුකම් ලද වෛද්‍යවරයෙකු හමුවීම හෝ ළඟම ඇති රෝහලකට පැමිණීම කළ යුතුය ඇති බවද පෙන්වා දෙනවා. කොහොමහරි මීයන් ගැවසින මඩ සහිත පරිසරයක යම් කාර්යයක යෙදීමේදී හැකි සෑම විටකම පා වැසෙන ආවරණයක් හෙවත් බූට්ස් පැළඳීම පාදවල කැපීම් සීරීම් තිබේ නම් මඩ සහිත පරිසරයක වැඩ කිරීමෙන් වැළකීම මීන රෝගයෙන් වැළකීමටම සතිපතා ගත යුතු ඩොක්සික්ලයින් නැමැති ඖෂධය ළඟම ඇති ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් හෝ වෙනත් ඕනෑම වෛද්‍යවරයෙකුගෙන් ලබා ගැනීම කළ යුතුය ඇති අතර රෝග ලක්ෂණ ඇති වූ විගස වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු විය යුතු බවද කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. ඒ වගේම කොහොම හරි මේට අමතරව ඩෙංගු රෝගයේද ඉදිරි සති කිහිපය ඇතුළත වසංගතයක් ලෙස නැවත හිස එසවිය හැකි බවද වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. හොඳයි ඉතින් කොහොම හරි මේ කොරෝනා අස්සේ මේ වගේ ලෙඩවලිනුත් රෝගීන් මිය යන එක ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන මෙයන්ද. ඒ වගේම මේ වගේ දේවල් හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නවත් එපා. ස්තුතියි.